අපරාධයක් සිදු කළ පුද්ගලයෙකු එම අපරාධය වසන් කිරීම සඳහා නොයෙකුත් උපක්‍රමයෝදයි කිසිවක් සිදු නොවුණු ලෙස හැසිරේ අපරාධය සහනයට පොලිසියටද සහයදී එහෙත් දක්ෂ පොලිස් නිලධාරියාට අපරාධකරුගේ හැසිරීමෙන් ඉරියව් තුළින් ඕකෙන කිසියම් සැකයක් ඇති කර ගැනීමට හැකිවේ අවසානිය උපක්‍රමශීලී ප්‍රශ්න කිරීම තුළින් එම අපරාධය සිදු කර ඇත්තේ ඔහු බව ඔහුගේ පෙර හා පසු හැසිරීමෙන් අනාවරණය කරගත හැකිවේ මෙවැනි අපරාධකරුවෙක් සම්බන්ධයෙන් පොතක් පසුගියදා පුත්තරම පොලිස් කොට්ටාසේ සාලියවැව පොලිසියෙන් වාර්තා වුණා සාලියවැව ප්‍රදේශයේ බොහෝ අයිජීවත් වන කුෂි කර්මාන්තේ සමහරු කුලී වැඩවල නියැලෙනවා නගරයෙන් ඇතුළට එක් අමානවල ජීවත් වන බොහෝ දෙනෙක් තවමත් ගෙවන්නේ කටුක ජීවිත අඹ සැමියන් අතර තිබෙන අරෝල නිසා පොලිස් පොතද පිරී තිබුණා එින් අඩක්ම අසාර්ථක පොල් ජීවිත ගත කරන්න වුණා සැමියා දෙහැර ගැහැණුන් වෙන්ම බිරියන්ගෙන් වෙන්වී වෙනත් කාන්තාවන් සමග පවුල් කරන පිරිස් මේ වසමේද සිටි ඉන්ද්‍රානිද එවන් කාන්තාවගේ ඇය 56 හැවිරිදී පිරිමි දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඇගේ සැමියා මීට වසර කීපයකට පෙර මියගොසිනි මේ වන විට දරුවන්ට කරදොඩොස් මහත් ඌවද ඇය එදිනදා ජීවිතය ගැට ගැසගන්නේ කොළේ වැඩකෙදිමි ලොක කොළුවා දීකෙක් ගොස් සිටි ඇය ජීවත් වන්නේ බාල පුද සමගේ නැති බැරිකම ඉහවහා ගියද කාලයක් තිස්සේ ඇය මත්පැනට පුරුදු වෙසි ඉහළ පොලියන් කොළම් ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රාණි අතමිට මුදල් අහිමි වූ විට නිල්සට මීටර 200ක් 300ක් ඇතින් පෙටි කඩුල් සෝමකේ තිබුලේ කඩුල් කැපීමට යම පුරුද්දක් කරගෙන සිටියා කපන ලද කඩුල් කරන්නට පමණක් මුදල් ලබා දීම ඒ හිමිකරු කඩුල් සෝමකේ ක්‍රියාකලාපය වුණා දින කණිනාව කඩුල් පෝරණුව පැත්තේ නුපෙමිණි ඉන්ද්‍රාණි 1.15 වෙනිදා කඩුල් කැපීම සඳහා පැමිණෙති බණ්ඩාරද කඩුල් කැපීමට පැමිණ සිටි අයුරු ඉන්ද්‍රාණි දුටුවා බණ්ඩාරගේ චරිතය තරම් හොඳ නැත ඔහු දෙතරුපීකි කෙල්ලන්ව දෙන්නෙක් සිටියද බණ්ඩාරගේ ක්‍රියාකලාපේ නුරුස්ස ඔහුගේ බිරිය ඔහු දමා කොස් තැනට වස්තර කීපේකි එනිසා කඩුල් වැඩපළට යාපතව පැලත්තනගෙන හිජීවත් වන බණ්ඩාර අතපිට කීයක් හොස් සෑකන්නේ කඩුල් සොම ළඟ කඩුල් කැපීම එලෙස උපයා ගන්නා මුදල ඔහු වියදම් කරන්නේ මත්පැනට බව කඩුල් සොමේ පමණක් නොව එයවට බොහෝ දිනක් බණ්ඩාර කැමට යමක් තමන්ගේ පැලීම සදාගතා බණ්ඩාර ඉන්ද්‍රාණි හැරෙන්නට වෙන පිටස්තරයක එදා කඩුල් කැපීම සඳහා පැමිණ සිටියේ නැහැ කඩුල් පොරණුවේ හිමිකරුතු දස්සන්ව වැඩපළ වෙත පැමිණ දෙදිනකට කඩුල් කැපීම සඳහා අවශ්‍ය උපදෙස් දී එතනින් පිටව ගියේ සාලියවැව නගරයට යාමට තිබු අවශ්‍යතාව නිසා එදා කඩුල් කැපීම සිදු කළේ බණ්ඩාරත් ඉන්ද්‍රාණිත්ය මෙලෙස නගරයට පිටව ගිය පොරණුවේ හිමිකරු නැවත වැඩපළට පැමිණියේ දිවා කාලයේදී බණ්ඩාර සුප්‍රදු පරිදි කඩුල් කැපීමේ නිරතව සිටියද ඉන්ද්‍රාණි පෙරණතෙක් වානියක නොවුණා කෝපං ඉන්ද්‍රාණි අක්කා පොරණුවේ හිමිකරුට බණ්ඩාර පිනිතුරු දුන්නේ වැඩි වැඩි ඔබද උදෙන්ම ගහලා නේද කෝපං මේක කොහෙ ගියද ඉතුරු කඩුල් ටික කපන්නේද බණ්ඩාර මත්පැනින් සප්පායම් වී ඇති බවද හිමිකරු කඩුල් කැපීම පාවිච්චි සිදු කළ ඉන්ද්‍රාණි ගැන විමසුවේ ඒ මේ අත විපරණ අනේ මන්ද මේක කොහෙ ගිහින්ද කියලා මටත් උඩ වග කියන වේද දන්නේ නැහැ මොකද උඹ වග කියන්නේ උඹට වග කියන්නේ හේතුවක් නැහැනේ නෑ උනාට ඒකේ මගෙත් එක්කනේ ගැඩුල් කැපුවේ ඒකේ මම හැම කිව්වේ අනේ මන්ද මේක කොහෙ ගිහින්ද මේ වැඩ බාගිට කරලා ගඩොල් 38 කපල තියෙන්නේ ඔය කොහේ හරි අරකු බොන වෙති බණ්ඩාරිස් දෙකියමින් සුපුරුදු රාජකාරියේ දෙන්නට උයේ වෙරිමත ඔහුට එතරම් අපහසුතාවයක් කරන නොදොන් නිසා කෙසේ වෙතත් 15 වෙනිදා රාත්‍රියේ නික්ම ගියද ඉන්ද්‍රාණි කඩුල් වැඩපළට නොපැමිණි අතර කඩුල් හිමිකරු අනුමාන කළේ ඇස්සිය කිදරට යන්නේ තිබවයි එතනින් එහාට බණ්ඩාරත් කඩුල් සොමත් අතර ඉන්ද්‍රාණි ගැන කිසිදු කතාබහක් ඇති නොවුනද පසුදින ඇය අලි වැටට එන විටේ සොමගේ සිතේ විශ්වාසයක් තිබුණා 16 වෙනිදාද ඉන්ද්‍රාණි ගැන තොරතුරක් දැන ගැනීමට කඩුල් වැඩපළේ හිමිකරුට හැකියාවක් නොලැබුණද සුපුරුදු පරිදි බණ්ඩාර කඩුල් කැපීමේ නිරතව සිටියා ඉන්ද්‍රාණි ගැන හාන් කවිස්සයක් නොදත්ත කුලෙසේ අද තරක වැඩටෙන් නෑ වගේ සෝමෙස්සේ කීවද බණ්ඩාරගෙන් ඒට කිසිදු ප්‍රතිචාරයක් නවුණා ඔව් වෙනදා මෙන්ම කසිපුවාඩියක් සප්පායම් වේ සුපුරුදු පරිදි වැඩ කරා 16 වෙනිදා කෙවී ගොස් 17 වෙනිදාට උදා වුවද ඉන්ද්‍රාණි කඩුල් කැපීම සඳහා පැමිණ නොසිටියද වෙනදා මෙන් කඩුල් වැඩපළේ හිමිකරුගේත් බණ්ඩාරගේත් අවධානය ඇවිතිය මුරවුණා සුපුරුදු පරිදි බණ්ඩාරද කඩුල් කැපීමේ නිරතව සිටි අතර වැඩපළේ හිමිකරු වෙනත් වැඩ කටයුතු වලදී සිටියේ එදින කඩුල් කැපීමට ඉන්ද්‍රාණි අක්කා නොවන බවට ඇති උස්සකින් අයියා පියාම වැඩට ආවේ නැත මේ අතර ඉන්ද්‍රාණිගේ බාල පුතු කලබලයෙන් එතනට පැමිණ කඩුල් සමගින් ඒ ගැනීම සේ ඒ දින දෙකේම තමමම නිවසට නොපැමිණි බව සඳහන් කරයි ඇයි බං අම්ම ගෙදර ආවේ නැත්ද මේ දවස් දෙකේම අම්ම මෙහෙ ආවේ නැහැ 15 වෙනිදා දවල් වෙනකම් වැඩ කරලා මෙහෙන් ගියා අඩුම ගානේ මටවත් කිව්වේ නැහැ ගඩොල් 38ක් විතර කපල තිබුණා ඒකේ සල්ලි ගන්නවත් ආවේ නැහැ ඇත්තද අයියේ මාර වෙන්නේ අම්ම ගෙදර ආවේ නැණි පොතේ ඉන්ද්‍රාණියක් ඇදින් පස්සේ ඇහැටවත් දැක්කේ නැණි හිමිකරු බණ්ඩාර දෙසට හැරි එසේ පැවසුවත්
බණ්ඩාරේ ඊට හොමිටි තුනේ ඉන්ද්‍රාණි අක්කා දින දෙකක් තිස්සේ ඔහුටද දකින්නට නොලැබුණ බව කියමින් ඉන්ද්‍රාණි සමහර දාට මිලස දින දෙක තුන වෙනත් ගෙවල් වල නතර වන බව ඇගේ බාල පුතා දැන සිටියද ඒ කිසිදු තැනකම උණු සිටීම ඔහුටද මහත් ප්‍රශ්නයක් ගෙන දුන්නා කොකටත් පොලිසියට ගින් පැමිණිලක් දාපන් ගඩොල් පොරණුවේ හිමිකරු කියන අරු බණ්ඩාරට එස්තුණා ඒත් ඔහු තම රාජකාරියේ නිරතව සිටියේ ඉන්ද්‍රාණි ගැන සාන්නට ඔහුට අවශ්‍යතාවක් නොතිබුවේ दाहवल इंद्राणी के बालपुत्र निरोशन सालिया पोलिस स्थान अधिपति प्रधान पोलिस परीक्षक प्रियदर्शन अमुगे अद्रुतन संबंधित तुत्रोपाने दिन दिनोट पेमणील पोलिस पते पेमणील पस्ते मोहम्मद क्राइम ओएसए पोलिस किलोमीटर रमिया मीटर तुसिया අපියනකොටේ බණ්ඩාරකේන පුත්කලේ පොරණුව ළඟම තියෙන පැලහිඩියා. අපිව දැක ගමන් මිනිහා මේසේ උඩ තිබුණු වතුර බෝතලේ බීගෙන බීගෙන ගියා. අපි බණ්ඩාරගෙන් හැවුවා ඉන්ද්‍රාණි කෝ කියලා. අනේ මම දන්නේ නැස. ඔය කොහේරි යන්නේ ති. එදා තමයි ඉඳන් මම දැක්කේ නැහැ. ගඩොල් ටිකක් වාගිට කපලා ගිහින් තියෙන්නේ කියලා මිනිහා පිට කිව්වා. ඒත් අපේ සරයන් චරිත මේ පුත්කලේ කෙනේ ඉවෙනකොටත් තුරුතුරු ඇවිත් තිබුණේ. අපිට මිනිහගේ කතා වෙනොත් එරියවලනොත් පොඩි සැකයක් ඇති වුණා. අනික මේ ගෑනු කෙනා අන්තිමට ගඩොල් කපලා තියෙන්නේ මෙයත් එක්කනේ. ඒ සැකයත් නිසා මම නිලධාරියෙක් බණ්ඩාරගාව තියලා අපි ටිකක් ඇලේ ඇතුළට ගියා. අපි ගඩොල් පෙරුණේ අයිතිකාරයෙකුනුත් ප්‍රශ්න කළා. එයා කිව්වේ උදේ වැඩපවරලා ගියා. දවල්ලෑ කැමොත් තරන් එනකොට බණ්ඩාර හිටියේ ඉන්ද්‍රාණ හිටියේ නැහැ කියලා. පස්සේ අපි ඇලේ ඇතුළට යනකොට අපිට පෙනුණා එක තැනක ගස්කොළන් තනකොළ හැම පොඩි වෙලා තියෙනවා. කවුරු හරි එතන වාඩි වෙලා ඉඳලා තියෙනවා වගේ සලකු. ඒ නිසා මට සැකයක් ඇති වුණා. මෙතන කවුරු හරි ඉඳලා තියෙනවා කියලා. ඒ සැකේ නිසාම තව ටිකක් ඉස්සරහට යනකොට අපිට පේනුණා ඒ හරියත් කස්කොලන් තැලිලා තියෙන ආකාරය. ඒ කියන්නේ කවුරු හරි බිම දිගේ ඇදගෙන ගිය සලකුණ තිබුණා. දිගටම තනකොළ තැලිලා තිබුණා. එතනදී අපිට සැකයක් ආවා. ඒ වෙනකොට තුරුදන් වෙලා හිටිය ඉන්ද්‍රාණීට මොනවා හරි කරදරයක් වෙලා තියෙන බවට. අපි තව ටිකක් යාමට සෝදිසි කළා. අපි සැක කළා වගේම ඊට මීටර 100ක් විතර ඇතින් ඉන්ද්‍රාණීගේ මිඩිය තිබිලා අපිට හම්බ වුණා. ඒත් යට ඇඳුම් තිබුණේ උඩට ඇඳගෙන හිටිය අත්තික ෂර්ට් එකක්. ඒක ඇමරිලා කරකාවට ඇවිත් තිබුණා. ඒක නිසා අපි විශ්වාස කළා කවුරු හරි ඉන්ද්‍රාණිව කැලේ දිගේ ඇදගෙන ඇවිත් එතනට දාන්නද කියලා. ප්‍රශ්නකට තිබුණේ ඉන්ද්‍රාණිගේ පරිසරවල නරක වෙලා තිබුණ එක විතරයි. ඒ දවස් දෙකේම එක තැන තිබුණ නිසා. එහෙත් අපි මේ කිසිවක් නොදෙක්ක විදියට නැවතත් කඩොල් පොරණුව ළඟට ආවා. බණ්ඩාර කියන පොත්කලේ එතකොටත් එතනම හිටියා. අපිට මිනිහ ගැන සැකයක් තිබුණට ඒක තහවුරු කරගන්න විදියක් තිබුණේ නැහැ. අනික අපරාධකාරියෙක් අපරාධයක් කළාම ඉදිරියෙන් පැනලා යනවනේ. ඒත් මෙයා හිම දෙයක් කළා නම් පොලිසියට හුණවෙන්න පැනලා යනවා වුණාට මෙයා එතනම හිටියා. මිනිහා හිටියේ පැලේ නිසා අපිට මිනිහ මේක කළා කියන්නත් බෑනේ. මම මොකද හොදන්න විදියට බණ්ඩාරට එන්න කියලා ආයෙත් මිනිහගෙන් ඇහුවා කෝපං ඉන්ද්‍රායිට මොකද උනේ කියලා. ස්ථානාධිපතිවරයා එසේම සතිය බණ්ඩාරගේ තොලකට වේලුණා. ඔහු එතනම තිබූ වතුර බෝතලයක් ගෙන මොඟට අලාගත්තා. අනේ සර් මම මේ මොකද දන්නේ එයා මගේ අක්ක වගේ අයකෝ. සමෝතවලට ගෙන ආපු බත් එකවත් අවම කාලනේ. මම දෙකටම බලාගෙන හිටියේ මේක මේ ටිකට වතුර බෝතල් දෙක තුනක් වයික දෙකට බිව්වා. මොකද කරන්නේ තමුතු විදියට. බණ්ඩාරසර අන්තර්ගල පොලිස් කොස්තාපල්වරයා ස්ථානාධිපතිවරයා හමුවේ එසේ පවසති බණ්ඩාරගේ පස් හැසිරීම පිළිබඳ හොඳ නිරීක්ෂණයක පොලිස් ස්ථානාධිපතිවරයා දුටුවේ බණ්ඩාර කිසියම් තැති ගැනීමකින් සිටින බවත් ඔහුගේ ඇඟිලිවල වෙවුලන ස්වභාවයක් ඇති බවක් අපරාධකරුවන් සම්බන්ධයෙන් හොඳට බලපොරොත්තුක් ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශනට බණ්ඩාරගේ පස් හැසිරීම තුළින් ඉන්ද්‍රාණිගේ මරණයට බණ්ඩාරගේ කිසියම් සම්බන්ධයක් ඇති බවට නිගමනය කිරීමට හැකි වුණා. විමර්ශන කටයුතු ආරම්භ කළ පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන ඉන්ද්‍රාණිගේ මරණය සම්බන්ධ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා සැකකාර බණ්ඩාරව සාලියවැව පොලිසියට රැගෙන ආවා. බණ්ඩාරේ එවන විටත් ඉන්ද්‍රාණිගේ පරිසරවල පොලිසියට හමු ඇති බව දැන සිටියේ. පසුබිසිය කාර්යාලයට කැඳ වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඕඩිසිය සුනිල් ත්‍රිපිට අසුනේ වාඩි ගන්නට ඉඳසැස්වා. මාර වැඩෙන කොල්ලෝ එතකොට මොකද ඉන්ද්‍රාණිට උනේ? අනේ මම දන්නේ නැහැ සර්. අක්ක කොහෙර ගියද කියලා. ඇත්තටම ඔබ දන්නේම නැත. නෑ මාත්‍යෝ එකිට පිස්සු. ඒක එදා වැඩ කළෙත් නෑ. ඔදේ ආව වෙලාවේ ඉඳන්ම බොන්න තමයි එල්ලුවේ. මං අර කුඩිකක් එනවා අපි දෙන්නම් බෙවුවා. ඊට පස්සේ අක්ක කොහේ හරි යන්නේ නැති. ඔන්දේ කොහේ හරි ඇති මහත්තයෝ කොහේ හරි බීල වැටිලා ඇති. බණ්ඩාර හතර අතේ දිවුවා. මලස්තරුර හමු ඕබවක් ස්ථානාධිපතිවරයා ඒ මොහොත වෙන විටත් බණ්ඩාරට පෙවසුවේ නෑ. කෙසේ වෙතත් ඒ අතරතුර බණ්ඩාර පොලිස්ලාරින්ගෙන් වතුර එළමින් වතුර වීදුරු කීපයක්ම හිස් කළා. දිගින් දිගටම වතුර බීම ගැන තවදුරටත් සැක පහල කළ නිදාරි අවසානයේ ඔහු උපක්‍රමශීලීව කොට කරගත්තා. අපි උඹට මෙච්චර වෙලා චාන්ස් දුන්නා. දැන් ඉතින් ඇත්ත කියපන්. උඹ නේද අර ගෑනියව මෙරුවේ? අපි ඔක්කොම හොයාගෙන ඉවරයි. නිලධාරීන් බණ්ඩාර ඉදිරියේ කිව්වා. ඒ සමගම ඔහුගේ මුව ගොළු වුණා. ඔහුගේ උගුරකට වීලේ ගියා. සමට වතුර එකක් බණ්ඩාර විමුණුවා. ඒ වන විට වේලාව අලුයම තුනට විතර තිබුණා. වතුර දෙන්නම් ඇත්ත කියපන් ඉස්සෙල්ලා.
සමුන් ඇත්තම කියන්නම් අපි දෙන කැලේතරට ගෙන් අරක්කු මෙවා මමයි අරක්කු ගෙනාවේ ඒ වෙලාවේ අක්කමව බදාගෙන හදුවා මං ඒකට කැමති වුණේ නෑ මට කේන්ති ගියා මම පයින් යාගේ බෙල්ලට ගැහුවා ඒ පාරට අක්ක වැටුණා විනාඩි පහක් යනකොට කටෙන් ලේ ආවා අක්කගේ සාය ගලවල ලේපි හිදුවා අක්ක බැලුන බව මට තේරුණා පස්සේ මං අක්කව කකුල් දෙකින් ඇදගෙන ගිහින් කැලේතරට දාලා පැලට වෙලා හිටියා මම පැනල ගියේ නෑ එහෙම කියනනම් පොලිසිය මාව සැක කරන නිසා මම අරක්කු බෙවි පැලට වෙලා හිටියේ සර් අනිමට වතුර ඕකේ ඉලිමට කඳුන් නිලධාරීන් ඔහුට නැවතත් අතුරු බීමට අතුරු වේදුරුව දුන්නා. ඔහු එක හුස්මට ඒ බීගෙන ගියා. අවසානයේ තික සසමක් පිට කළ බණ්ඩාර පොලිස් නිලධාරීන් දෙස බය ඇතු බැලමක් හෙලි කළා. නිලධාරියෙකු ඔහුගේද ඇතට මාජ්‍යතව ඕගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ විමර්ශන අංශයට ගෙන ගියා. බණ්ඩාර පවසන පරිදි ඉන්ද්‍රාණි මියගිය. ඔහුගේ පාපහර නිසාද යන්න නිශ්චිත වශයෙන් දැන ගැනීම සඳහා ඉන්ද්‍රාණිගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණා. එෙහිදී එහි උයේ ඇය පහර දී ඝාතනය කර ඇති බවයි. සැකකාර බණ්ඩාර පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.